දැන් මනුෂ්‍ය නානායක්කාර එක්සත් ජනතා නිදහස් සංසදන මන්ත්‍රීවරු කියලා හිටපු කෙනෙක්නේ. ඒ ඉඳලානේ එහා පැත්තට ගිහිල්ලාද අපි දන්නේ නැහැ ඔහු කොමන මතයක හිටියද. ඉතින් ඔහුගේ උපත එක්සත් ජාතික පක්ෂේ, වර්ධනය එක්සත් ජනතා නිදහස් සංධානයේ, නැවතාපහු අවසානය එක්සත් ජාතික පක්ෂේ. ඉතින් ඒ එවැනි අය තවත් ඉන්න පුළුවන්. ඒක අපිට කිසි ගැටලුවක් නෑ. අපි ඉන්නේ ස්ථාවර දේශපාලන ප්‍රතිපත්ති මත නායකත්වය ආරක්ෂා කරගෙන යන ගමනේ අපි ඒ ආකාරයෙන්ම රැඳී සිටිනවා. ඒ වගේම මේ තියෙන තත්ත්වයේ නීත්‍යානුකූල තත්ත්වය අවබෝධ කරගත්ත රට සහ ජාතිය ගැන හිතන බොහෝ දෙනෙක් ඉදිරි පැය කීපය ඇතුළත ආණ්ඩුවට එක්කාසු වෙනවා. මනුෂ්‍ය නානායක්කාරලාගේ දේශපාලන ජීවිතයට වයදම්මා සංකාර. තව කී දෙනෙක් යන්නේ ඉන්නවද? නෑ, ඒ ගැන මට කියන්න බෑ. දැන් ඔබතුමාලා මේ තව කී දෙනෙක් යයිද? දැන් හරින් ප්‍රාන්ත වගේ නෝ පහක් වෙනවා කියලා. ඒක මොකද කියන්නේ? ඔති ඩිජිටල් ප්‍රකාශ කරනවනේ. ඊයේ තමුන්නාංශගේ මාධ්‍ය නාලිකා හරහා අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවට ගිහිල්ලා තව එන අය ගැන එතුමත් කියලා තියෙනවා. ජනාත්මා හම්බෙන්න නෝන කෙනෙක් ගියා. එහෙම කිව්වා. ඒ නෝන්ලත් ඉදිරියට තීන්දුව ගනියි.